අයිබෝවන් ගොඩක් සාදරෙන් පිළිගන්නවා සියලුම දෙනාව ෆොටෝ හබ් එකේ YouTube channel එකට. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ ඔයා ප්‍රිවියු එකේ දැක්ක වීඩියෝ ක්ලිප් එක කොහොමද ලේසියෙන්ම හදාගන්නේ කියලා. ඉතින් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. වීඩියෝ එකට යන්න කලින් ඔයා තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්මම යට තියෙන රතු පාට subscribe button එක click කරලා අපිව subscribe කරන්න. ඉතින් මේ වැඩේ කරගන්නත් අපි පාවිච්චි කරන්නේ template link එකක්මයි. ඉතින් මම මේ template link එකේ link එක පල්ලෙහා description එකේ වගේම පල්ලෙහා comment section එකේ pin කරලා දාලා තිනවා. ඉතින් ඔයාට අන්න එක කැමති තැනකින් ගන්න පුළුවන්. ඔයා ඉස්සරලාම කරගන්න ඕනේ අන්න ඒ link එක උඩ click කරගන්න එක. ඉතින් මම මේ link එකම මෙන්න මේ විදිහට මගේ notepad එකට copy කරගෙන තියෙන්නේ. මම ඒක මෙන්න මෙතනින් open කරගන්නවා. Right. ඊට පස්සේ ඔයාගේ browser එක open වෙලා ඔයාව මෙන්න මේ වගේ interface එකක් තියෙන තැනකට එක්කගෙන යයි. ඊට පස්සේ ඔයා මෙන්න මේ use template in CapCut කියන option එක click කරගන්න. Right. ඊට පස්සේ ඔයාව මෙන්න මේ වගේ interface එකක් තියෙන තැනකට එක්කගෙන යයි. ඊට පස්සේ ඔයා මේක පල්ලෙහා තියෙන මෙන්න මේ use template කියන option එක click කරගන්න. Right. ඊට පස්සේ ඔයාගේ device එකේ තියෙන photos and videos ටික පෙන්වයි. ඔයා උඩින් photos වලට මාරු වෙලා ඔයාට කැමති ෆොටෝස් 3ක් මේකට සිලෙක්ට් කරගන්න. මම මෙන්න මේ විදිහට මේකට ෆොටෝස් 3ක් සිලෙක්ට් කරගන්නවා. රයිට්. ඊට පස්සේ ඔයාගේ මේ ෆොටෝස් පැත්තට ඇදලා ගිහිල්ලා තියෙනවා නම් හරි. ඔයාට ඕන විදිහට ක්‍රොප් වෙලා නැත්නම් ඔයාට පුළුවන් මේ ෆොටෝස් ඔයාට කැමති විදිහට ක්‍රොප් කරලා ගන්නට හදාගන්න. රයිට්. මම මෙන්න මේ විදිහට ෆොටෝ එකක් උඩ ක්ලික් කරගන්නවා. ඊට පස්සේ මෙන්න මෙතන තියෙන එඩිට් කියන ඔප්ෂන් එක ගිහිල්ලා මෙන්න මේ ක්‍රොප් කියන ඔප්ෂන් එක ක්ලික් කරගන්නවා. ඊට පස්සේ ඔයාට පුළුවන් මේ ෆොටෝ එක ඔයාට එන්න ඕන ගන්නට zoom කරලා ගන්නට හදාගන්න. Right. ඉතින් මෙතන තියෙන හැම ෆොටෝ එකම ඔයාට ඕන විදිහට හදාගන්න. Right. ඉතින් මෙන්න මේ විදිහට අපේ වීඩියෝ එක සම්පූර්ණයෙන්ම අපි හදාගෙන ඉවරයි. ඊට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ මේ වීඩියෝ එක ඔයාගේ device එකට save කරගන්න. ඒක කරගන්න නම් ඔයා මෙන්න මේ export කියන option එක click කරලා මෙන්න මේ export without watermark කියන option එක click කරගන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයාගේ වීඩියෝ එක ඔයාගේ device එකට save වෙනවා ඔයාට බලා ගන්න පුළුවන්. Right. මෙන්න මේ විදිහට අපේ වීඩියෝ එක export වෙලා අවසන් වුණා. නමුත් මේ වීඩියෝ එකට ඇවිදලා තියෙන්නේ මේකට ආපු original sound එක. ඉතින් අපිට ඒක එච්චර ගැලපෙන්නේ නැහැ. ඉතින් ඔයාට පුළුවන් මේ වීඩියෝ එක TikTok එකට upload කරනකොට අන්න එතනින් ඔයාට කැමති sound එකක් දාගෙන upload කරන්න. ඉතින් මම ඔයාට දැන් කියලා දෙන්න යන්නේ මේ වීඩියෝ එක අපේ preview එකේ තිබ්බ sound track එක දාලා කොහොමද හදාගන්නේ කියලා. ඉතින් ඒකට ඔයාගේ home button එක press කරලා home screen එකට යන්න. ඊට පස්සේ මෙච්චර වෙලා open කරලා තියෙන හැම application එකක්ම close කරගෙන අලුතෙන්ම ඔයාගේ CapCut application එක open කරගන්න. Right. ඊට පස්සේ ඔයා මෙන්න මෙතනින් new project එකක් open කරගෙන අපි දැන් export කරගත්තු video clip එක select කරගෙන ඒක මෙන්න මෙතනින් අපේ timeline එකට add කරගන්න. Right. ඊට පස්සේ ඔයා මෙන්න මේ video clip එක අවසාන කෙළවරේ තියෙන මෙන්න මේ ending කියන කොටස select කරලා ඒක delete කරගන්න. Right. ඊට පස්සේ ඔයා මෙන්න මේ video clip එක උඩ touch කරලා මෙන්න මේ යට bar එක ටිකක් දකුණු පැත්තට ඇද්දාම ඔයාට හම්බෙනවා volume කියලා option එකක්. ඔයා අනේ ක්ලික් කරලා මේකේ volume එක 0 කරගෙන මෙන්න මේ හරි ලකුණ press කරගන්න. Right. ඊට පස්සේ ඔයා මෙන්න මේ සුදු පාට ඊර ඔයාගේ video එක පටන් ගන්න කෙළවරට ඇද ගන්න. ඊට පස්සේ ඔයා මෙන්න මෙතනින් back වෙලා මෙන්න මේ audio කියන එක touch කරගන්න. ඊට පස්සේ මෙන්න මේ sound කියන option එකත් click කරගන්න. ඊට පස්සේ ඔයා මෙන්න මේ file mark එක click කරලා මෙන්න මේ from device කියන option එක click කරගන්න. Right. ඊට පස්සේ මම ඔයාලට පල්ලෙහා description එකේ link එකක් දාලා තිනවා audio file link කියලා. ඔයාලට කරන්න තියෙන්නේ අන්නේ link එකෙන් ගිහිල්ලා පොඩි audio clip එකක් දාලා තිනවා අන්න ඒක download කරගන්න එක. ඊට පස්සේ ඔයා මෙන්න මෙතන තියෙන search bar එකේ මම මේ search කරන විදිහට beat shake 211 කියලා search කරගන්න. ඊට පස්සේ මෙන්න මේ mp3 එක ඔයාලට උඩින්ම බලා ගන්න පුළුවන් වෙයි. ඔයා මෙන්න මේ plus mark එක click කරලා ඒක අපේ timeline එකට add කරගන්න. Right. මෙන්න මේ විදිහට අපේ video එක අපි සම්පූර්ණයෙන්ම හදාගෙන ඉවරයි. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේක පොඩ්ඩක් play කරලා මේකේ preview එක බලන්න. ඉතින් අවසාන වශයෙන් ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ 720p කියන එක touch කරලා මේක 1080p වෙනකම් වැඩි කරගෙන මෙන්න මේ උඩට ඉතාලේ press කරලා මේ video එක ඔයාගේ device එකට save කරගන්න එක. Right. ඉතින් මේ video එක හදාගන්න හැටි තමයි අද මම ඔයාලට කියලා දුන්නේ. ඉතින් video එක හොඳයි කියලා හිතනවා නම් අනිවාර්යයෙන් video එකට like එකක් දාන්න. ඒ වගේම video එකේ මොකක් හරි ප්‍රශ්නයක් තිබ්බොත් ඒකත් පල්ලෙහෙන් comment එකක් විදිහට දාන්න. ඉතින් මේ video එක තවත් යාළුවෝට බලන්න අනිවාර්යයෙන්ම share කරන්න. ඉතින් තවත් මෙවැනි අලුත්ම අලුත් video එකකින් හම් වෙනකන් ඔයාලා සියලුම දෙනාට සුබම සුබ දවසක්.